ආණ්ඩුව පහුගියදා යලිත් වතාවක් බදු වර්ග ගණනාවක් පනවලා තියෙනවා. පුජ්‍යල ආදායම් බදු සමාගම් ආදායම් බදු පනවලා තියෙනවා. මෙන්න මේ බදු පැනවීමෙන් ආර්ථිකයට ඇතිවන ජනතාවට ඇතිවන පීඩාකාරී තත්ත්වය පිළිබඳව අපි අපේ ස්ථාවරය පැහැදිලි කරන්න තමයි අපි අද මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. ඔබ අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුව අද ජනතාව පිට බදු බර පටවලා තියෙන වෙලාවේදී රටේ ජනතාව ජීවත් වෙන්නේ මහපාරේ පෝලිං වල. විශේෂයෙන්ම ගෑස් පෝලිං වල, තෙල් පෝලිං වල, කිරිපිටි ටික නැතුව, බෙහෙත් ටික නැතුව අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ඉතාමත්ම බරපතල විදියට අහස උසර නැගලා තියෙන වෙලාවක්. එක පැත්තකින් සල්ලි තියෙන මිනිසුන්ට නගරවල ජීවත් වෙන ආදායම කුපේපු සල්ලි තියෙන මිනිසුන්ට ගන්න බඩු නැහැ. ඒ වගේම ගමේ ගාමීයව දුප්පත් වෙච්ච ජීවත් වෙන්න සල්ලි නැති මිනිසුන්ට බඩුත් නැහැ සල්ලිත් නැහැ. මෙන්න මේ වගේ ආර්ථිකයේ බරපතල පීඩාකාරී අවස්ථාවක ආණ්ඩුව කරන්නේ ජනතාව ගැන හිතන්නේ නැතුව ගෝඨාභය රනිල් වික්‍රමසිංහ අලුත් ආණ්ඩුවත් දැන් බදු පනවන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම පහුගියදා ඒක ජුනි 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වන පරිදි ඒ වගේම ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග ගණනාවක් ආණ්ඩුව පනවලා තියෙනවා. විශේෂයෙන්ම වැඩ් බදු ප්‍රතිශතය වෙනස් කරලා තියෙනවා. ඒ වගේම දුරකථන ගාස්තු වලට අදාළ බදු පනවලා තියෙනවා. පුජ්‍යල හා සමාගම් සම්මත සමාගම් මත කෝපරේට් ටැක්ස් එක වැඩි කරලා තියෙනවා. මෙන්න මේ බදු වල බලපෑම අපි බලන්න ඕනකම තියෙනවා. ඔබ අපි කවුරුත් දන්නවා 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එකවරම හදිස්සියෙම බදු වර්ග ගණනාවක් නිදහස් කළා. ඒතරේ බදු වර්ග ගණනාව නිදහස් කිරීම නිසා 2019-20 ආණ්ඩුවට නිශ්චිතව අහිමි වෙච්ච ආදායම් ප්‍රමාණය තියෙනවා බිලියන 501ක්. ඒ කියන්නේ අයවැයේ ආදායමෙන් භාගයකට වැඩිය ආණ්ඩුව බදු ආදායම් අහිමි කරගත්තා. ඒකේ වෙලාවේ අපි විවේචනයක් ඉදිරිපත් කරා. ඇයි මේ ආණ්ඩුව මේ බදු ආදායම් අහිමි කරගන්නේ? මොකද ආණ්ඩුව කාටද මේ බදු ආදායම් අහිමි කළ වරප්‍රසාදේ ලබා දෙන්නේ කියලා. මොකද හේතුව ඒ වෙනකොට දැන් 2019 2020 ආදායම ගත්තොත් එහෙම ආදායම් බදු වලින් අහිමි වෙලා තියෙනවා බිලියන 118ක්. එකතු කළාගේ මත වැඩ් බද්දෙන් අහිමි වෙලා තියෙනවා බිලියන 210ක්. ජාතිය ගොඩනැගීමේ බද්ද බිලියන 101ක්. ආර්ථික සේවා ගාස්තුව බිලියන 40ක්. මුද්‍ර බද්ද GST ඒ වගේම ඔක්කොම එකතුව ගත්තොත් බිලියන 501ක් නිශ්චිත වශයෙන් 2020 වර්ෂයේදී ආණ්ඩුව ආදායම අහිමි කරගත්ත මේ බදු නිදහස් කර ගැනීම බදු අහෝසි කර ගැනීම හරහා. එතකොට එදා 2020 ආණ්ඩුවට එන්න තිබිච්ච ඒ වෙනකොට පුජ්‍යල හා ව්‍යාපාර මත බදු ආදායම් වැඩිවීමත් එක්ක හිතනකොට මොකද අනිත් පැත්තෙන් බදු ආදායම් වාර්ෂික වැඩි වෙනවා. ඒ ප්‍රමාණත් එක්ක හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ආණ්ඩුව බිලියන 600ක විතර බදු අහිමි කරගත්තා. බදු අහිමි කර ගැනීමක් කරගත්තා. ඒතර මේ අහිමි කරගත්තේ ජනතාව උද්ඝෝෂණය කරලා කෑ ගහලා බදු අඩු කරන්න කියලා නෙමෙයි. මොකද අපි දන්නවා එදා ඒ විතෝල්ඩින් ටැක්ස් එක වගේ අහිමි කරගන්නේ ඒවා බහුජාතික සමාගම් වලට වාසි සහගත වුණා. හැබැයි දැන් අද නැවතමතාවක් ඒ බදු පනවල තියෙනවා. ඒතර කෙනෙකුට තර්ක ගන්න පුළුවන් එදා අහිමි කරගන්න එක වැරද්දක් කියලා කිව්වනම් අද පනවන එක හරි නේද කියලා. ප්‍රශ්නේ තියෙන අද පනවන කොට තියෙන ආර්ථිකය අද බදු පනවන වෙලාවේ ඉන්න ජනතාවයි එදා 2019 හිටපු තත්ත්වෙදී ඉන්නේ. අද ජීවත් වෙන විදියක් නැතුව ඉතාම අන්තසර්ම තත්ත්වෙට පත් වෙලා. අද වැඩ්බද්ද පනවනකොට එදා වැඩ්බද්ද ආණ්ඩුව නිදහස් කරේ ජනතාවට සහන දෙන්න නම් එදා ආණ්ඩුවත හිතුවනම් ඒ 2019 ජනතාව හිටිය අසීරු මට්ටමක කියලා. අමාරු මට්ටමක කියලා. ඒක නිසා එදා පනවල තිබිච්ච වැඩ්බද්ද ආණ්ඩුව නිදහස් කරා නම් අද මේ වැඩ්බද්ද නැමත පනවනකොට 8 ඉඳලා 12ට ආණ්ඩුව බලලා තියෙන ජනතාවගේ පැත්තෙන්ද එහෙම නැත්නම් ආණ්ඩුවේ ආදායම එකතු කරගෙන පැත්තෙන්ද? මුද ආණ්ඩුව එදා කල්පනා කරා නම් 15ට තිබිච්ච වැඩ්බද්ද 8ට අඩු කරන්න ඕන ජනතාවට අමාරුකමක් තියෙන කියලා අද ජනතාවේ ඊටත් වඩා 10,000 ගුණයක අමාරුකමකින් පීඩාවකින්. හැබැයි ආණ්ඩුව අද ඉවක් බවක් නැතුව වග විභාගයෙන් තොරව බදු පනවලා තියෙනවා. ඉතින් ඉතහම් පැහැදිලි අද ආණ්ඩුව තමන්ගේ අර්බුදය විසඳ ගන්නවා ජනතාව අර්බුදෙන් අර්බුදයට දාලා. ආණ්ඩුවේ අර්බුදය ගැන විතරයි හිතලා තියෙන්නේ ජනතාවගේ පැත්ත ගැන හිතලා නැහැ මොහොතකටවත්. මොකද එදා ආණ්ඩුව ඒ බදු අහිමි කරගත්තේ ආණ්ඩුවට ලැබෙන බදු ඉවත් කරගත්තේ ජනතාවට සහන දෙන අර්ථයෙන් නෙමෙයි ඇත්තටම. මොකද ඒ වයින්ුත් ඒ සහනේ ජනතාවට ගියේ නැහැ. ඒ සහනේ ජනතාවට ගියේ නැහැ. ඒ සහනයත් ආණ්ඩුවේම ගජමිත්‍රයින් හරහා එකතු කරගත්තා. ගජමිත්‍රයින්ට ගියා. යාළු මිත්‍රයින්ට ගියා.
Andu ye sahane ida beda gatta yalu mitra inda meda andu dengme wedlati nama arwanisa wedlati arbu de nisa itam para patra vidyara janata api dawar pat karmina gaheng wedu minyada guna hatar pas para kanin nawage ada andu janata amita batu padan padang garanti na itokota eking apida pena di tama ita pehediliwa maitri pala Mahindra Rajapaksa andu ada wagem Gotabe Mahindra Rajapaksa andu ada wagem Gotabe Ranil Wickremesinghe me kumantana kari palane itat janata war mata badu panawaneka ewagem nayakanneka hera vigunaneka hera wena uttarayak naha ඉතින් අපි දකින්න දෙය තමයි අද ජනතාව ඉන්නේ බදු ගෙවන්න පුළුවන් මට්ටමක නෙමෙයි එදා වේලා හම්බ කරගෙන තමන්ට උපයගෙන කන්න පුළුවන් මට්ටමක නෙමෙයි අද වේලක් කෑවොත් ඊළඟ වේල කන්නේ කොහොමද කියලා ජනතාව කල්පනා කරනවා අද ලංකාවේ පවුල් කීයක් ඉන්නවද දවසකට එක දවස් එක සැරයක් විතරක් ලිප පත්තු කරන ගෑස් ලිප නෙමෙයි දර ලිපවත් පත්තු කරගන්න බැරි මට්ටමකට පත් වෙච්ච ජනතාවක් අද ඉන්නවා ඉතින් ඒ තත්ත්වයක් ඇතුලේ බදු පැනවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ආදායමක් නම් ඒක ඉතාම අසාර්ථක උත්සාහයක් මොකද ජනතාවෙ ඉන්නේ ආර්ථිකයේ තියෙන්නේ ව්‍යාපාර තියෙන්නේ කර්මාන්ත තියෙන්නේ ආණ්ඩුවට බදු ගෙවන මට්ටමක නෙමෙයි අඩුතරමේ තමන්ගේ ව්‍යාපාරේ කරගෙන යනවා පුළු මට්ටමක නෙමෙයි අද ව්‍යාපාර වැහෙමින් තියෙනවා රැකියාව වලින් දොට්ට වැඩමින් තියෙනවා විශාල ලෙස පීඩාවටපත් වෙමින් තියෙනවා බොහෝ දෙනෙක් යමක් හැකියාවක් තියෙන අය රටින් එළියට පණ ගන්න පුළුවන් මට්ටමට උත්සාහ කරමින් ඉන්නවා අද ජනතාව පීඩාවටපත් වෙලා නැගිට ගන්න බැරුව ඉඳද්දි Nakidakan baru ini wilayah yang diandu mukut karena kita ambara patra itu ada badu panau latihan. Di sini sih mendadak dahana memenuh kota, awam basgas tuh tuh rupiah dahatu nai, ada ek rupiah tis dekai. Gas ini reda tuh punya ekda sar sih ada, ada pandas desi yai, hal kilo ek aktif punya rupiah hatta pahat, ada desi ya wisca ini nadu hal, polgedi ek tuh punya rupiah hatat, ada polgedi ek rupiah si yai, petrol liter itu punya ekda eksia tis hatat, ada har sih wisca Pangge dia tuh rupiah panah ada, ada ekasi asuai. Kiri pipi pegat ya, kita tuh rupiah tuh unsiya wisset, ada ek ekdas wissai. Paripu kilo ek aktu rupiah hatat, ada rupiah haisiya panahai. Ikan ida, didas, dahana meja benda dahagune ing ada paripu kilo ek mila wedi lagi. Sabang kete aktu rupiah hatali hat, ada ekasi hatai. Poltel botol itu pun ekasi hatat, ada atasi yai. Siminti kotte aktu rupiah atasi ya panah ada tunda hai. කල්පනා කරලා බලන්න. එතකොට මේ 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 අද මේ බදු බර ගහන්නේ 2019 ට වඩා ආදායම වැඩි වෙච්ච කෙනෙකුට නෙමෙයි. හැබැයි 2019 ට වඩා පුජ්ජික ජීවිතේ තුන් ගුණයක් ආදායම වියදම් කරන්න සිද්ධ වෙච්ච කෙනෙකුට. තුන් ගුණයක් වියදම් වැඩි වෙච්ච කෙනෙකුට. තුන් ගුණයකින් ජීවිතේ කඩා වැටිච්ච මිනිස්සෙකුට. තුන් ගුණයකින් ජීවත් වෙන්න බැරි අමාරුකමක් හදපු පවුලකට තමයි ආණ්ඩුව දෙගුණයක ආයපාරක් එදාට වඩා බදුබර පනවල තියෙන්නේ. ඒකෙන් හොඳටම පේනවා මේ ආණ්ඩුව ගෝඨාභය රනිල් පාලනය අද කටයුතු කරමින් ඉන්නේ ජනතාවගේ පැත්තෙන් නෙමෙයි. නැවත වතාවක් ආණ්ඩුවේ බලය දේශපාලන වශයෙන් තහවුරු කරගන්න වගේම ජනතාවගේ බොටුව මිරිකලා හරි ජනතාවගේ රීරිමාංශය ඌරගෙන හරි ආණ්ඩුව ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්